පැහැදිලිවම ඩෙල්ටා ප්‍රභේදය ලංකාවේ හඳුනා ගැනීම අවිධිමත් කියන එක අපි මාස 8ක් තිස්සේ කියන එක එක කාරණා. දෙවෙනි කාරණාව ඩෙල්ටා ප්‍රභේදය හෝ කිසිම ප්‍රභේදයක් හඳුනා ගන්න ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අයිති රසායනාගාරවලට පහසුකම් දීලා නැහැ. දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාව ඩෙල්ටා ප්‍රභේදය හෝ ලංකාවේ ප්‍රභේද පිළිබඳව අපි හොයලා බලනවා නම් ඒක කරන්න ඕනේ ප්‍රමිතියක් සෞඛ්‍ය ලෝක සෞඛ්‍ය සංවිධානයේ දීලා තියෙනවා. ඒ අනුව අපි අඩුම ගානේ 600ක් ප්‍රභේද පරීක්ෂණ කරන්න ඕනේ. එතකොට ප්‍රභේද පරීක්ෂණ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දැනට කරන්නේ 100යි. 200ක්වත් ඒගොල්ලන්ට උපරිම කරගන්න බෑ. එතකොට මේ තත්ත්වයේ මෙසේ තියෙද්දී රුපියල් 10000ක් විතර වියදම් වෙන ඩෙල්ටා ප්‍රභේදයේ හෝ ලංකාවේ ප්‍රභේද පරීක්ෂණ කරන්න පුළුවන් රසායනාගාර එකක්වත් සෞඛ්‍ය අමාත්‍යාංශය ස්ථාපිත කරන්නේ නැහැ. අවුරුදු 100ක් පරණ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අපි සුදු වලියෙක් විතරට නඩත්තු කරනවා කිසිම පර්යේෂණයක් කරන්නේ නැහැ. මේක යටත් විජිත සමයේ සුදු දාතිකයෝ කරේ දකුණු ආසියාවේම පර්යේෂණ මධ්‍යස්ථානයේ වෛද්‍ය පර්යේෂණ මධ්‍යස්ථානයේ විදිහට තමයි වෛද්‍ය පර්යේෂණ ආයතනය ඉටු කරේ. ඒත් අද වෙනකොට ලංකාවේ පර්යේෂණයක්වත් කරන්න විදියක් නැහැ. දැන් මේ ටික මෙහෙම්මම තියෙද්දි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කියන එක අධ්‍යාපන අමාත්‍යාංශයට අයිති වුණත් ඒකේ ඉන්න විශේෂඥ වෛද්‍යවරුන්ට ඒකේ ඉන්න වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන්ට තියෙන රට පිළිබඳව තියෙන වගකීම නිසා උන් ස්වේච්ඡාවෙන් ඉදිරියට ඇවිල්ලා ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳව ඖෂධ පිළිබඳව එන්නත් පිළිබඳව පර්යේෂණ ගණනාවක් කරනවා. ඔවුන් කරන්නේ ස්වේච්ඡාවෙන් බලහත්කාරයෙන්. අපි ඒක බලහත්කාරයෙන් කියන එක දැන් කියන්නේ දැනට සිද්ධ වෙලා තියෙන දේත් එක්ක. එතකොට අඩුම තරමේ අපේ රටේ විද්‍යාත්මක පර්යේෂණ කිහිපයක් හරි කරන එකම තැන තමයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය. එතකොට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට මේ තර්ජනය ආවේ අද ඊයේ නෙවෙයි. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට තර්ජනය එන්න ඉස්සලා අපිට තර්ජන ආවා. ඒ වගේම මාධ්‍යයට කියලා තිබ්බා අපි මේ හෙලිදරව් කරන කරුණු ප්‍රචාරය කරන්න එපා කියලා. සමහර මාධ්‍ය ආයතන ඒක අදටත් ඉතාම හොඳින් ක්‍රියාත්මක කරනවා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මේ ගැටලුව ඇති වෙන්න ඉස්සෙල්ලා අපි මේ කරුණු ඉදිරිපත් කරාම ඒක ගැටලුවකට ලක් වෙලා තිබ්බා. ඊළඟට අද වෙනකොට ඒක ටිකෙන් ටික ඇවිල්ලා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයටත් මේ ඉදිරිපත් කරන කරුණු වාර්තා පිළිබඳව එළිදරව් කරන්න එපා කියලා දාලා තියෙනවා. එතකොට අපි කියන්නේ විද්‍යාත්මක පර්යේෂණයක් කරාම ඒ විද්‍යාත්මක පර්යේෂණයේ තොරතුරු එළිදරව් කරන්න පුළුවන් ඒ පර්යේෂණයේ කරපු පර්යේෂකයන්ට. එහෙම නැතුව ඒ පර්යේෂණයේ දත්ත වාර්තාවක් දිහා බලලා හෙලිදරව් කරලා තීරණ ගත්තොත් නැවත සිද්ධ වෙන්නේ අර ජනාධිපතිතුමා 101 මරණ වාර්තාව කියවුවා වගේ එකක්. පැහැදිලිවම අපි කියනවා සෞඛ්‍ය අමාත්‍යාංශ පර්යේෂණ වාර්තාවක් කියවන්න ගත්තොත් මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා නැවත වෙන්නේ ජනාධිපතිතුමා 101 මරණ වාර්තාව කියවලා සිද්ධ කරගත්ත පටලැවිල්ල වගේ එකක්. ඒ නිසා පර්යේෂණය කරපු මිනිසුන්ට වාර්තාව එලිදක්වන්න අවස්ථාව නොදීම විද්‍යාවේ කටවැහිමක්. අද ලංකාවේ විද්‍යාත්මක පර්යේෂණ කරන්නේ එකම එක ආයතනය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මේ කොරෝනා සම්බන්ධයෙන්. එතකොට ඇයි ඔවුන්ගේ ස්වාධීන විද්‍යාත්මක අදහස වහන්නේ? ඒක කට අරින්න දෙන්නේ නැත්තේ කවුද? එතකොට මේ කොරෝනා ගැන කතා කරන්න ඕනේ අපිට පේනවා රූපවාහිනී නාලිකාවල එහෙම කොරෝනා ගැන කතා කරන්නේ කවුද? විද්‍යාව ගැන කතා කරන්නේ කවුද? එන්නත් ගැන කතා කරන්නේ කවුද? එතකොට එන්නත් කමිටුවෙන් නීලිකාමලවිගේ පළවෙනියම අයින් වෙනවා. ඊට පස්සේ පර්යේෂණ සම්බන්ධයෙන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කරපු පර්යේෂණ වාර්තාව එළිදැක්වීම ඕ ඉදිරියට කරන පර්යේෂණ වාර්තාව එළිදැක්වීම නවත්තනවා. එතකොට මේවා හරහා තියෙන්නේ මේ ඇත්ත තොරතුරු වසන් කරන එකයි. ඇත්ත තොරතුරු වසන් කරන්නේ අපි දිගින් දිගටම කියන්නේ ඇත්ත තොරතුරු වසන් කරන්න කාට හරි උමනාවක් තියෙනවා නම් ඒ රෝගයේ ඇත්ත ස්වභාවය වහන් කරන්න තියෙන උමනාව දේශපාලනික වශයෙන් මේ වෙලාවේ ජනාධිපතිවරයාටවත් අගමැතිවරයාටවත් ආණ්ඩුවටවත් මේකට පටලවෙන්න ඕනේ නැහැ. මොකද අපි නිතරම කියන්නේ කොරෝනා වෛරසය ගැන ආවේ ජනාධිපතිතුමාවත් අගමැතිතුමාවත් නෙවෙයි නං මේක ප්‍රචාරය වෙන ඇතුලේ මේකේ වගකීම තියෙන සෞඛ්‍ය අමාත්‍යාංශයට නම් අපිට මේ තොරතුරු වසන් කරන්න ඕනේ නැහැ. ලෝකයේ තියෙන අද තියෙන දියුණුම ක්‍රමවේදය තමයි ජනතාව නිවැරදිව දැනුවත් කරලා රෝගේ පාලනය කරන්න. එහෙම කරොත් ලංකාවේ රෝගේ පාලනය කරන්න පුළුවන්. හැබැයි බොරු කියලා එක කරන්න බෑ. Breaking Dr. Okay.